ඔයාලේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. එසෙනින් පුවත් දැන ගැනීම සඳහා අපගේ YouTube නාලිකාව subscribe කර bell icon එකද ක්‍රියාත්මක කරන්න. අයිබෝන් සුබ සන්දේවක් වේවා සියලු දෙනාටම. කුවේට් රටේ සිටින ලාංකිකයන්ට තමයි ලාංකිකයන්ගේ නුත් වීසා නැතුව එළිය වැඩ කරන ලාංකිකයන්ට තමයි මේකනම් අදාළ වෙන්නේ වටිනාකමක් තියෙන්නේ. ඉතින් කුවේට් රටේ වීසා නැතුව බොහෝ ලාංකීය පිරිසක් වැඩ කරන බව ඔබ දන්නවා ඇති. කොරෝනා වෛරසයත් එක්කම ලබා දීපු පොදු සමාකාලයේදීවත් ලාංකිකයන් බහුතරයකට රටින් පිටවෙන්නට අවස්ථාව ලැබුණේ නැහැ. ඉතින් මේ වෙද්දී ඒ ලියාපදිංචි වෙලා හිටපු 2000කට ආසන්න වෙන පිරිසකට කුවේට් තානාපති කාර්යාලය හරහා නැවත තමන්ගේ මව්බිමට යන්නට ඔන්න අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඉතින් මේක හැමෝටම නෙමෙයි. මේක පොදු සමාකාලයක් එහෙම නෙමෙයි. මේක පටලවා ගන්නට එපා. තානාපති කාර්යාලයෙන් ලබා දීලා තියෙන අංක වගේ ඒ අංක වලට අදාළ දවසේ අදාළ පුද්ගලයන්ට මෙතන ඉන්නවා 2000කට ආසන්න වෙන පිරිසක්. ඉතින් මෙන්න මේ කට්ටියට මේ අවස්ථාව තිබෙනවා කුවේට් රටෙන් පිටුහල් වෙලා යන්නට. ඉතින් තානාපති කාර්යාලය පැහැදිලි ලෙස ඔවුන්ගේ Facebook page එක හරහා සදහන් කරලා තිබෙනවා දැනුම් දීලා තියෙනවා ඔබට අවශ්‍ය කරන්නේ මොනවද මොනවද රැගෙන එන්න ඕනේ කවද්ද එන්නට ඕනේ නැවත එන්නට පුළුවන් ද බැරිද කියන කාරණාව ඉතාමත්ම පැහැදිලි ලෙස මනා ලෙස ඔවුන් සදහන් කර තිබෙනවා. ඉතින් අපි විදේශගත ශ්‍රී ලාංකික ඔබගේ නෙමෙ නැත්තම් කුවේට් රටේ මේ මොහොතේදී ඔය අවස්ථාව ලැබිලා තිබෙන 2000න් අපි ඉතාමත්ම ආදරෙන් කරුණාවෙන් ඉල්ලන්නේ ඔබට ලැබුණු අවස්ථාව ප්‍රයෝජනට අරගෙන ඔබ නැවත ඔබගේ මව්බිමට යන්න ඒ ගිහිල්ලා ඔබ නිත්‍යානුකූල ලෙස වෙනත් රටකට යන්නට ඔබට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම කුවේට් රටේ සිට මේ 2000න් යන කට්ටියට කුවේට් තානාපති කාර්යාලය දැනුම් දීම සිදු කර තිබෙනවා. කුවේට් රටේ බලධාරීන් විසින් ඔබගේ ඇඟිලි සලකුණු ලබා ගන්න බවත් නැවත කුවේට් රටට ඔබට ඇතුල් වීමට නොහැකි බවත් මෙහි සඳහන් කරලා තිබෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව නිසා අපි දන්නේ කීයෙන් කී දෙනෙක් යන්න කැමති වෙයිද කියන කාරණාව. මොකද අපි පිට ඇත්ත කතා කරුවොත් මේ මැද පෙරදිග බොහෝ අය පැනලා ඉන්නවා. ඒ පැනලා ඉන්න කට්ටියගෙනුත් බහුතරයක් එළියේ පෞල් ජීවිත කතා කරන ගත කරනවා. ඉතින් මෙව්වා මෙහෙම කියද්දී සමහර විට ඔය කට්ටිය හිතයි ඔන්න අපහාස කරනවා. ඔන්න බොරු චෝදනා නගනවා කියලා. ඉතින් මැද පෙරදිගේ ඉන්න කට්ටිය මේ කතා ඇත්තද බොරුද කියන එක දන්නවා. මොකද මමත් කුවේට් එකේ අවුරුදු 4ක් හිටපු නිසා මම හොඳ ආකාරවම දන්නවා කුවේට් රටේ කොහොමද තත්ත්වය කියන කාරණාව. ඉතින් අපි ඔබට ආදරයෙන් කියන්නේ දැන් ඔය පැනලා හිටිය ඇතිනේ ඔබ තානාපති කාර්යාල ළඟ අඬන හැටිත් අපි දැක්කා. යන්න විදිහක් නැහැ කියලා කෑ ගහන හැටි මොර දෙන හැටි අපි හොඳට දැක්කා. ඔන්න ඔය 2000ට අවස්ථාව තිබෙනවා ඔය 2000 අතර ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් කාන්තාවක් ඉන්නවා නම් එළිය කාමර අරගෙන පෞල් ජීවිත ගත කරන ලංකාව අයියා කෙනෙක් හරි ඉන්දියන් අයියා කෙනෙක් හරි බංගාලි අයියා කෙනෙක් හරි සූරි මාසි හරි වේවා අරාබි හරි වේවා ඒ අයියව තියන්නක් නංගිය දැන් ඔබට ලැබුණු අවස්ථාවෙන් ඔබ උපරිම ප්‍රයෝජන අරගෙන දෙයනේ කියලා තමන්ගේ මිනිහා ගාවට දරුවෝ ගාවට අම්මා ගාවට එහෙම නැත්නම් කොටින්ම කිව්වොත් තමන් ඉපදුණු රටට යන්න. ඕකෙම අනිත් පැත්ත තමයි පිරිමි ඔබටත් කියන්න තියෙන්නේ. ඔහෙ තියන් ඉන්නෝ නම් ඉන්දුනීසියානු කෙල්ලෝ, පිලිපීන් කෙල්ලෝ, එහෙම නැත්නම් ලංකාවේ අක්කලා අයියලා නංගිලාව තියන් ඉන්න අයියලා මල්ලිටත් කියන්න තියෙන්නේ. ඔය තියන් ඉන්න ගෑනු ටික ඕමම තියලා ඔයලකට ගියත් ලංකාවට ගිහිල්ලා තමන්ගේ බිරිඳ එක්ක, දරුවෝ එක්ක, දෙමව්පියෝ එක්ක අන්න සතුටින් ඉන්න. මෙන්න මේ අවස්ථාව මගහැර ගන්නට එපා. මොකද නැවත ඔබට මෙවැනි අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මෙහෙම කිව්වා කියලා ඔබ අමනාප වෙන්න එපා. මේ තිත්ත ඇත්ත කවත් කවුරුත් දන්න නිසා තමයි මේ ටිකත් ඒ විදිහට කිව්වේ. මොකද ඔබ ගියොත් තමයි ඔබගෙන් පස්සේ තව බොහෝ කණ්ඩායමක් ඉන්නවා මේ ආකාරයට හෝ ලංකාවට යන්න බලාගෙන. ඔවුන්ට හරි අවස්ථාවක් ගන්න පුළුවන් වෙන්නේ පළමුවෙනි කණ්ඩායම සාර්ථක ලෙස කුවේට් රටෙන් පිට වුණොත්. ඒකම කුවේට් රටේ තානාපති කාර්යාලය ගැන අපි හොඳ කියනවා නෙමෙයි. හොඳ තැනදී අපි කතා කර යුතුයි. හැමදාම අපි තානාපති කාර්යාලයට බයිනෝනේ ප්‍රසිද්ධිය බයින විවේචනය කරනවා. ඉතින් මේ ලැබුණු අවස්ථාව ඔබ ප්‍රයෝජනය ගන්න. මේක මේකෙන් ප්‍රයෝජනේ අරගන්න නැතුව පස්සේ කුවේට් තානාපති කාර්යාලයේ ගේට්ටු ළඟට ඇවිල්ලා අඬන්නට එපා. මාව බාරගත්තේ නෑ, මට සැලකුවේ නෑ, මට යන්න විදිහක් නෑ, මගේ මිනිහා මැරිලා, මගේ ගෑණි මැරිලා, මගේ දරුවා මැරිලා මට යන්නට ඕන කියලා අඬන්නට එපා. ඉතින් මේ අවස්ථාව ප්‍රයෝජන අරගෙන කුවේට් රටෙන් පිට වෙන්න ඒකල නැවත නිත්‍යානුකූල ලෙස ඔබ වෙන රටකට යන්න. ඔබට යන්න පුළුවන්කම තියෙනවා. ඔබට එන්න බැරිකම තිබෙන්නේ කුවේට් රටට පමණයි. එනිසා ඔබ මේ විදියට ගියොත් අර ගෙවල් ඇතුලේ සාධාරණ
ලෙස අසාධාරණ ලක් වෙන පිරිසක් ඉන්නවානේ විශේෂයෙන් අපි කතා කරන්නේ අන්න ඔවුන් ගැන මොකද විච්චි හතරකට කොටු වෙලා දහ දුක් විඳිනවා එළියට පණින් නැතුව දුක වේදනා විඳගෙන අසාධාරණ ලක් වෙන පිරිසක් ඉන්නවා ඔවුන්ට විශේෂ අවස්ථාවක් එතකොට ඔවුන්ට තානාපති කාර්යාලයට පුළුවන් ඔවුන් ගැන වැඩි අවධානයක් යොමු කරන්නට ඔබගෙන් පස්සේ හරි ඉතින් මෙන්න මේක තමයි අපිට ඉල්ලලා තියෙන මේ ලැබුණු අවස්ථාව ඔබලා ප්‍රයෝජනයට අරගෙන කරුණාකර ඔය රටෙන් පිට වෙලා නීත්‍යානුකූල වෙන රටකට එන්නට ඔය කට්ටිය ක්‍රියා කරන්න।